ඇයි අපි උපන් රටට අපි මාතෘභූමි කියලා කියන්නේ ඇයි වෙන නමක් කියන්නේ නැතුව මාතෘභූමි කියලා කියන්නේ අපේ මවට අපි ආදරේ නම් ඒ මවට වගේම අපි උපන් රටටත් අපි ආදරය කළ යුතු නිසා අපේ මව අපි ආරක්ෂා කරනවා නම් අනුතුරට වැටෙනකොට අපේ උපන් රටත් අනුතුරට වැටෙනකොට අපි ආරක්ෂා කළ යුතු නිසා තමයි මේ රටට අපි මාතෘභූමි කියලා කියන්නේ මදර්ලන් කියලා කියන්නේ මව වගේම මවට වගේම අපි ගෞරව කළ යුතුයි මවට වගේම අපි ආදරය කළ යුතුයි මව වගේම රටත් අනුතුරට පත් වෙනකොට අපි ඉදිරියට ගිහිල්ලා රට ආරක්ෂා කළ යුතුයි ඒක තමයි ඕනම රටක වැසියෝ තමගේ උපන් භූමියට මාතෘභූමිය කියලා කියන්නේ මාතෘභූමියට ද්‍රෝහි වෙන එක තරම් බරපතල වෙන වරදක් කොහෙවත් නීතිවත් නැහැ ඒක තමයි ට්‍රීසන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා දේශ ද්‍රෝහිකමට දේශයට ද්‍රෝහි වුණොත් එයාට ලැබෙන්නේ මරණීය දඬුවම තමයි ඕනම රටක අපේ රටත් එහෙමයි ඉතින් ඒ නිසා මාතෘභූමි කියලා කියන්නේ ඒකයි දැන් බලන්න දැන් පිටරට දැන් සංස්කෘතික ශ්ලෝකයක් තියෙනවා ඔයගොල්ලෝ අහලා ඇති මම මේ තිස්සලත් කියලා ඇති ජනනීය ජන්ම භූමිෂ්ඨ ස්වර්ගාධිපති ගරීයසී කියලා තියෙනවා මොකද ඒක තේරුම ඒ කියන්නේ ඒ සංස්කෘතික ශ්ලෝකයක් ඒක අවුරුදු 3000ක් පමණ ඉස්සෙල්ලා කියලා තියෙන්නේ ජනනීය ජන්ම භූමිෂ්ඨ ස්වර්ගාධිපති ගරීයසී කියලා කියන්නේ තමාගේ වැදූ මමත් තමාගේ දිනූ බිමත් ස්වර්ගයටත් වඩා උතුම්ය කියලා තමයි ඒකෙන් කියන්නේ ඉතින් ඒකෙන් ඒකනුත් තේරෙන්නේ මාතෘභූමියට මොනතරම් ආදරෙන් අපි සැලකිය යුතුද කියලා අපේ අම්මලා අපේ ආච්චිලා මට මතකයි පුංචි කාලේ දරුවෝ නැලෙව්වේ ලස්සන කවිකයක ඒ කවිවලත් තියෙනවා දේශාභිමානය මගේ රට ජාතිය ආගම සමග නීතිය රකිමිහෙර බීතිය එම වේවා මගේ ප්‍රීතිය ඒක තමයි කියන්නේ ඒ කියන්නේ මගේ ප්‍රීතිය වෙන්න ඕනේ රට ජාතිය ආගම ආරක්ෂා කරන එක තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් දැය සමය වෙතේ පුද නොකොලොත් එයින් පුතේ මෙලොවට කිසි පළක් නැතේ තමාගේ මේ උපදිච්ච ජීවිතයෙන් කොටසක් හරි ජාතියට නැත්නම් රටට අපි පුදකලේ නැත්තම් ඒ ජීවිතේම වැඩක් නැහැ නමුත් ඔබතුමන්ලා මම හිතන්නේ සමස්ත ජාතියම සමාගේ ජීවිතේම මේ පූජා කරලා මේ තියෙන විදේශ විනිමය වුන නිසා ඔයගලන්ට ගොඩක් සතුටු වෙන්න පුළුවන් අපිත් අපේ රට වෙනුවෙන් යම් කිසි දෙයක් විශාල වැඩ කොටසක් කරලා තියෙනවායි කියලා. අන්තිම බාණ්ඩ මෙන්න මේ ශ්ලෝකයෙන් කියනවා මම කියන්නේ ඔයගලන්ට මාතෘභූමියත් සමග ඔයගලලා තියෙන සම්බන්ධය මාතෘභූමි රටක අපි ඉපදුනා නම් ඒ පිටිච්ච රටට යම් කිසි අවදානමක් වෙනවා නම් අපිට අයිතියක් තියෙනවා ඔබතුමන්ලාට අයිතියක් තියෙනවා ඒක දැනගන්න අපිට අයිති අපිට යුතුයකමක් තියෙනවා ඒකයි ඉල්ල කියන්නේ මේක අර මෙතුමා කිව්ව වගේ කිසිම දේශපාලන පක්ෂයකට ආවැඩීමක් නෙවෙයි මම මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා අවුරුදු 35ක් මම නාවික හමුදා හිටියා අවුරුදු 4ක් සිවිල් ආශ්‍රය බලකාය හිටියා යුද්ධය ආරම්භ වෙච්ච අවසාන දක්වා හිටපු කෙනෙක් මම මම අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන ඇත්ත වශයෙන්ම රටට ආදර නිසා රටේ අද තියෙන තත්ත්වය සහ අද රණවිරුවා පත්වලා තියෙන තත්ත්වය ගැන ඔයගලන්ට කියලා දෙන්න. දැන් මේක බලන්න මේ ශ්ලෝකයේ බලන්න මම ඔයගලන්ට කියන්නේ විශේෂයෙන් පුංචි ළමයින්ට කියලා දෙන්න. මේකෙන් පේනවා කොහොමද මේ මාතෘභූමියට ආදර කරන්නේ නැති මිනිහාට කොහොමද සලකලා තියෙන්නේ කියලා දා සමාජය. ඒ ශ්ලෝකයෙන් කියන්නේ ආහාර නිද්‍රා බය මෛතුනංච ධම්මේන හීනක් පසුබික් සමානක් කියලා තියෙනවා සංස්කෘතික ශ්ලෝකයක්. සංස්කෘත දන්නේ නැතුව ඇති මෙතන. මම දන්නෙත් නෑ. නමුත් මම මේ ශ්ලෝකෙම ඉගෙනගෙන තියෙනවා හැම දේශනයකම කියනවා. ඒකෙන් කියන්නේ මිනිසා සහ තිරිසන අතර තියෙන වෙනස. ආහාර නිද්‍රා බය මෛතුනංච ආහාර කියන එක මිනිසයාට අවශ්‍යයි තිරිසනටත් අවශ්‍යයි. බය කියන එක මිනිසයාට දැනෙනවා තිරිසනටත් දැනෙනවා. නින්ද කියන එක මිනිසයාටත් අවශ්‍යයි තිරිසනටත් අවශ්‍යයි. සංසර්ගය තමයි වර්ගය බෝ කරන ක්‍රියාවලිය මිනිසයාත් කරනවා තිරිසනාත් කරනවා. එතකොට තිරිසනා කියන්නේ කුඳුනාරටිය තිරස් එක මිනිසයා කියන මනස උස්ත නැත්තා. එතකොට මිනිසයා තිරිසනා මේ හතරම කරනවා නම් තිරිසනාගේ මිනිසයා වෙනස් වෙන්නේ මිනිසයාට පමණයි උපදිච්ච භූමියට ආදරය කරන්න පුළුවන්. මිනිසයාට පමණයි කලගුණ සලකන්න පුළුවන් මිනිසයාට පමණයි මාතෘභූමියට ආදරය කරන්න පුළුවන් බල්ලෙක්ට හිවලෙක්ට ඌරෙක්ට බූරුවෙක්ට කවදාකවත් මාතෘභූමියට ආදරය කරන්න බෑ ලකි නමුත් ඇත්ත වශයෙන්ම මාතෘභූමියට ආදරය කරන්න පුළුවන් මිනිසෙට පමණයි ඉතින් කවුරු හරි මිනිසෙක් ඉන්නව නම් උපදිච්ච භූමියට ආදරය කරන්නේ නැති කවුරු හරි මිනිසෙක් ඉන්නව නම් මේ රට දෙකට ගලන්න හදන ව්‍යවස්ථාවකින් කවුරු හරි මිනිසෙක් ඉන්නව නම් මේ ජාතිය ආරක්ෂා කරන රණවිරුවා පාවා දෙන ඒ මිනිසයා යන තිරසනා අතරේ කිසිම වෙනසක් නැහැ කියලා තමයි මේ ශ්ලෝකේ සඳහන් වෙන්නේ.
देवना अदर अपने जनगणना में मित्रोंने अदर मनुष्य वेश इंसिपन तिरसन कहूँ तो केला अपि अदर होंदर जनगणना ने एक लंका वाले गया हम अदर पाल क्यों दिया बेलुआ में अदर मनुष्य वेश इंसिपन तिरसन कहूँ तो केला अपि टिका हम दिंग अपि टर अवॉर्ड कर गांड पुलवा दिमाग में लसन कावी है मेरे केले जिन रूसी अंदाज का कावी है लेकिन जो तेरनो मातृभूमि टर मोनतर अपि गौरव कलयु तो यहाँ केनो आ देश मगे मट अहिमे उनोत गीत ऐसे है टर म्यूरस वाली केन मगे ऐसे गने तो उनोत मटर लसन टर गीत अहंड पुलवा समन मगे मटर अहिमे उनोत आहासे पै दे दुन्न पेने मटर कांड के अंदर तो ना मटर दे दुन्न बल्ला सत्रु बने पुलवा देत मगे मटर अहिमे उनोत साध वल्दी रंग पामी सुन्दीन दीपा मगे मटर अहिमे उनोत मितुरन मा उसवा यान्ने सिरुर मगे मट अहिमे उनोत मगे मा उबिमे मा वेललेन्ने मगे मा उबिमे मट अहिमे उनोत कुमक करमी मा सितिमी हंडा मगे मा उबिमे मट अहिमे उनोत कुमक करमी मा सितिमी हंडा इतिन मित्रुने आद ओबतुमल्ला दनगन विदेशी सिरुन ओबतुमल्ला मे देश प्रेमी जनतायट दनगन आद अपे मा उबिमे अहिमे वेन तत्वयक् तमयि आद अपिट उदा वेला तीन आर्थिक वशयेन अहिमे वेन हटी मेतु मा किल दुन्न मन दैन कियन्नम कोहोमद रट अपे अहिमे वेन्न कियला इताम केटी मे वेलाव दैन गत वेला तीन निसा इतिन अद अपे मातृभूमि अहिमे वेनवा इतिन मातृभूमि अहिमे वेन्ने कोहोमद ओगोल्ला दन्नो अपे मातृभूमि एकीय रटक यूनिटरी इज अ यूनिटरी स्टेट नॉट अ यूनाइटेड कंट्री एने ए दिके वेनस ओगोल्ला दला गन्न अत्त वशयेन तमागे दरुवंटत कियला देन्न मोकद अपे रटे විද්වතුන් කියලා ඉන්න වුන් පවා සමහරට මේ වචන දෙක වෙනස දන්නේ නැහැ. ඒකිය සහ එක්සත් කියන එක වෙනස දන්නේ නැහැ. ඒකිය රටක් කියන්නේ ඒක රටක්. මුළු රටේම තියෙන උන එක නීතියයි. අපේ රටේ අවුරුදු 2500ක් තිස්සේ තිබ්බ එක නීතියයි මුළු රටේම. එක්සත් කියලා කියන්නේ විවිධ ප්‍රාන්ත එකතු වෙලා එකතු වෙන රටක්. ඒක තියෙන ෆෙඩරල් රාජ්‍යයක්. එක්සත් ඇමරිකා ජනපදය. ඒ කියන්නේ ඇමරිකාවේ ඉතා විශාල ප්‍රාන්ත 51ක් පමණ එකතු වෙලා තමයි एक सत अमेरिका जनपद है जलती है एक एक ही रटक ने में एक फेडरल रटक इधर एक ही ऐसा एक सत रटक तीन वेनस है फेडरल राज्य के तीन वेनस तमाई फेडरल राज्य का दिन इतना विशाल रटक द अमेरिका वो ये तीन पनास सेकेंग कुड़ा प्रांत या कुन वेस्ट वर्जिनिया वटक वड़ा अपे रटक कुड़ाई तो उगलन तीरन अपे मुलु रटे में जनगाने मिलिन विसि देखाई एतुर लोकु रटवल एकतु करन्न तमाई एक्सत् बव नत्तम फेडरल कियन मे ए आंडु क्रमय हंदुन्ला देन्न नमुत अपे रट फेडरल करन्न हदनवा नम अपे रट एक्सत् करन्न हदनवा एकेन अपे रट कैलि वलट कडन्न तमाई मे हदन्ने एकट अपि कवदाकत् इड देन्ने नैह इतिन बलन्न उदाहरणयक् हटियट बलन्न इ अपे रट अवुरुदु එතකොට දැන් කාට හරි කියන්න පුළුවන් මෙතන හරි තවන්න කවුරුහරි කාට හරි කියන්න පුළුවන් ඇයි ඉතින් කමක් නැහැ නේ මේ x ඒකේ රට x රටත් x-ත් රට වුණාට මොකද වෙන්නේ කියලා කාට හරි කිව්වොත් එහෙම අපි ඒකට උත්තර දෙන්න ඕනේ මෙහෙමයි මොකද අවුරුදු 2530 මිත්‍රෝනි මේ ඒකේ රටක් හැටියට තියාගන්න අපේ මුතුන් මිත්‍රෝ ඉතාම විශාල වශයෙන් කැප වුණා ඉතා කෙටියෙන් මං කිව්ව පටන් ගන්න දුටුගමුණු රජුන් කාලේ දුටුගමුණු රජුන් කාලේ දුටුගමුණු කුමාරයා කුස පිළිසඳ ගත්තාම විහාර මහා දේවිට හැදුනා දොළ දුක මේ කාන්තාව දන්නවා දොළ දුක් කියන්නේ මොනවද කියලා කුස පිළිසින ගත්තාම දරුවෙක් කාන්තාවට දොළ දුක් හැදුනා මේ විහාර මහා දේවිට හැදුන දොළ දුක මොකද්ද එතකොට එලාර රජුගේ අවුරුදු 44ක් මේ රට ක්‍රූර ලෙස පාලනය කළා එතකොට මේ උතුම් කාන්තාවට දොළ දුක් හැදුනේ මොකද මේ දොළ දුක තමයි අනුරාධපුර විලකින් ගිහිල්ලා නෙළුම් මල් මාලයක් පළඳ ගන්න මොකද ඒක තේරුම ඇයි අනුරාධපුරින් විලකින් ගිහිල්ලා නෙළුම්මල් පාලනයක් පැලඳ ගන්න ඒ උතුම් කාන්තාවට එදුළු දුක හැදුනේ ඇයි එදා සිංහලයාට අනුරාධපුරයටවත් යන්න බෑ කපල කොටල මරලා දානවා අපි දන්නවා ත්‍රස්වත් තියෙන කාලේ වවුනියන් එහාට අපිට යන්නම් දුන්නේ නැහැ කපල කොටල මරලා දාන මායින් ගම්මාල් කොහමද කැපුවේ කෙටුවේ කියලා අපි ඔයගොල්ලෝ දන්නවා දැන් මම අවුරුදු 39ක් හමුදා හිටපු නිසා මම දන්න මම දැකලා තියෙනවා බඩදරු අම්මලාගේ ගෝණකල බඩදරු අම්මලාගේ බඩ කපලා दारु एलियट आ रखे ना मालू कपड़े वाके कपड़े दाल तीनों में ऐसी मंदिर कल तीनों एक तो मैं अभी तो त्रस्तवादी समग्र में इच्छुर अभी तो वाइर एक तीन ने त्रस्तवादी इंटर कत्ता दिने होंगे कत मिच्छुर वाइर एक तीन अभी एक आय आरंतरा बिक्षुन वहाँ से ला मारला तीन है इट मार देखला तीनों तिरियाए
गोवि महात्य अनकोट गोविट सिंह गोवि गोवि नवत्ल बैसकल के अनकोट उदल तरगन बैसकल नवत्ल बैसकल रोदे तीन स्पोक अरगन मे कड़े गल अन कड़े अरगन पन गे मेरल मेरे मगे मे हस्ते अनिवार्य त्रस्तवादी उंट उड़गिटवा यथार्थ मैं रट एक रट खटी त्यागंट अपे रटे मुतुन्मितो जीवित सिंगल सिंगल रट निशाने सिंगल रटे देमल सा मुस्लिम मयात इतम सतोषि जीवत् यथार्थ नरकाई सिंगल तो मैं आरक्षक मे रट इट महाविजय भाव महाविजय भाव पालवन मे रट क्यूवे मुंगड़चोली मंडलम के लेकिन अभी दक्षिण इंडिया प्रांत दक्षिण इंडिया चोले अभी संपूर्ण अभी यटपत् द्रविड संहार क्यों द्रविड आक्रमण यटपत् इट पास रटे रजवे सिंगल कुमार मेरुआ कीर्ति कुमार पमनाई कलावट गी अल कोल मूल काका पंसल वलदमीन बुदल नाकिन सेनुयासमेला हर अमार जीवत्ला सेना संविधायन कर महाविजय भाव वेला चोले पंडल से सत्कला इतना मरुणे भोवय सिंगल इतना वलगंबाव वलगंबा इनको दाहत्ती दाटिय पीटिय दलिय मार पलिय मार पस सटंकरला दाहत रत्ती सटंकर अट एक्से सत्कला इतना मरुण सिंह मंकिया मे सिंह रट आरक्षक अट एक रट खटी आगा एम एक रट खटी आगत रट अभी व्यवस्था के बेदल दिन हजरवाणा ये वे कुमद मंकीणा मंकी अन्ना ये बेदल दिन हजरवाणा एक नोता ये जीवित मुतुन मित्व अपीट वाले हावीन पराक्रम पलवीन पराक्रम बाहुआ हावीन पराक्रम बाहुन नागुड महात्मा के हुआ इत मे वे रजोड़ काले सियाल लग्मापि रट एक रटके त्याग अभी इताम विशाल लिस्पी अपे जीवित अभी परित्याग तम अपे मुतुन मित्र मेरट एक त्यागते निशातमय अभी इधिटा मेक पात्र के अंत इट पास मित्रों पुर्तुगीज का इट पास लंदेसी इट पास इंग्लिशी दिन पुर्तुगीज कार अपे अद्दाट पंसी पहे पुर्तुगीज मेरे रटी हाथी सटिया दुड़ दान ब्रजील ब्रजील रट अपे रटवाड हेदुने विशाल पृथ्वी मे ब्रजीले पुर्तुगीज हिटी और विस्साई और विस्सिट पुर्तुगीसी अपे रटवाड हेत्तुने विशाल ब्रजीले हिटी और विस्साई अद ब्रजीले हेम मिनी हेम पुर्तुगीसी भाषा कथा मित्र अपे रटे पुर्तुगीसी हिटिया और एकसी हतलिस हटा अपे रट ब्रजीले टोड़ा और हेत्तुने कुड़ाई नमत अपे रटे एक एक अद पुर्तुगीसी भाषा कथा करे कथागा मुतुन मित्रो मोनतरंग मोनतरंग सैक्रिफाइस कर ला मोनतरंग खेपवेला ये पुर्तुगीसी आभाषय नेतम पुर्तुगीसी बलपैम यटकर बलपैम यट नोयन नट मोनतरंग निर्भीत सटंका नेद इट वास अंदेसी उंगे कत् सटंकले सिंगलो इट वास इंग्लिशी इंग्लिशी ने कत् सटंकले इद्दासति दहाटे करल इद्दासति दा हतलिस सटे करल सटंकले अपे सिंगलो दें बान मेक भूवय दन्न नतु ऐति उगल दनगंड धर्वांट कील मे यदा सटी दहाटे करल पसे मे पूज इंग्लिश कल दनगत मे सिंघलो तमाइ मे सिंघल तरण सिंघल तरण तरण तमाइ मे सिंघलो तम अपट विरुद्ध वेला ब्रउन कांडकार वरया दुन नियोग्या नियोग्य अदत्ती महिता कटुगे नियोगी तीन मनाद और दहाट तिस्पाय अत्र सीलुम सिंघल तरण मेरयुत ओंगे सीलुम कुमर विनाश कलयुत ओंगे सीलुम हरक बान घातने कलियुत ओंगे सीलुम वेव एमुनु गंगा विनाश कलियुत ओंगे सीलुम कलतुर गपेयुत ओंगे सीलुम लिंगलट वसदमियुत हितागन पुलवान मित्रुने मेरट एक त्यागंड अपे मुतुन मित्तो सपे सिंगल मुतुन मित्तो तमागे जीवित नतिकरगत्ता
समागे वस्तु नैतिकता तमागे इटकटम नैतिकता समागे संपत् नैतिकता तमागे आत्मगौरव नैतिकने तमाई मेरा एक खटीर्दे एक रटापिकवदाकत व्यवस्था किट बेदल दंडापिकवदाकत इट दिन इतकोट ईट पे मे त्रस्वाद विसी नमदा मेरण मित्र मम हम दिटिया विसी नमदा मेरण दाहत्र आबादूण अपे तरुण जीवित संपूर्ण मूदट अटत्कला मग दरू दिन्नो कवदाक मग दरू दिन्नो श्रीपाद मठ संपूर्ण कवदाक तेगुलांगे दरुअंगे पासल प्रईस गिवेट त्याग प्रधानोत्सव मठ अंड संपूर्ण ओंगे मे 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 क्रीडा उत्सव के स्पोर्ट मीति मठ अन्ना पुण्य अभी इवे लोक कैपी मकरला अभी मुल जीवित मैं तरुण काल अभी संपूर्ण रटवीन तमें कल मे रट एक दादा बलांड गील पुलवाण कोलम गील निवाड गील अभिमान अपे युद्ध मुदा रोहल गील बलांड मे बेलन पल्ले पलने अभी हों सिंगल तरुण विसीपाई बेलन पल्ले पलने युद्ध गील वेड़ वेदीला पतोल करल वगे दालती तवाद विश्वा विसीपाक जीवत्ते समहार आईनो खंद के बलांड चुट तत्पर कितल बलांड मगे लसन कथा गील रण गुरु बल बेलि पलने पलने बेलि पलने पलू विसीपहा युद्ध आरंभ इधी तम वेडि वेद बेलि पलने पलने विसीपहा मेहा मेहा गुरु गील आता अल्लला पीड़ित कीला क्यू पुता मट ओयागन हरी दुखा कील क्यू मट ओयागन हरी दुखा क्यू मे सेबला मैं और विसीपाते बेलिम पल्ले पलने मे सबला हिना विलो स्वामी हंस मट दुख ने उपहस दुख कीला मन तर गमु देखो मट दुख ने उपहस दुख कील हिना विला मट दुख देखाई मित्र ये सबलो मे आंध्र अंत मे विशाख मे मस मट दुख देखाई एकमा प्रभाकर मरण विलावे मठ युद्धपीति बरुणा एकदम मगे पलवीन दुख देवी एकदम अभिवगे दाहत्र दाहक मेतर इन विश्रम दाहक मरुण तवाये तवाय जीवत्ना अभी मे ओक्म कले मेरा एक ही रट कटिगे हे रट हे रट मे पालको विसी व्यवस्था की बेदंड बेदंडा उम्म मरण बेरवी मठ तीन दुख जीवित जीवित अभी जीव हिमियम मेराट रेखे दिव हिमियम मेक मे व्यवस्था पर्दन अभी मे अवस्था दड़वतिया मित्र मेराट बेदेन्नी दम मेचर की महत्वन एक अभी दिदास्पन्सी इतिहास गेन की मित्रस्वादी मेरा बेदनेपेल अभिनेहमद मे बेदेन्नी इतना मे यम किसी मे हंगी मक एन कुमार बेदे मित्रों मे रट धातु व्यवस्था आवेदन धातु व्यवस्था आवेदे इंदिया वस इंदिया बल हेलीकॉप्टर के मंत्री रंगीलाट पास इंद्र नीति दीय गाण मरलतम धातु व्यवस्था धातु व्यवस्था सम्मत करते इधे सम्मत करते व्यवस्था रट फेडरल इवराई रट पला बेदना इसलिए बेदल बेने रट पलाकना धातु संशोधन अभी फेडरल नाट अभी एक भाव आरक्षा कला क्रम दिखकी एक हेमती सीम जनाधिपति
විදායක බලය ආණ්ඩුකාරවරයා හරහා ක්‍රියාත්මක කරලා අපි ඒකේ භාවය ආරක්ෂා කරගත්තා. අන්තික තමයි සමගාමි ලැයිස්තුව එක මම කියන්නම්. දැන් උදාහරණයක් හැටියට ඔයගල දන්නවා විග්නේෂන් කියලා මිනිහෙක් ඉන්නවා උතුරේ. අහලා තියෙනවනේ විග්නේෂන් කියන්නේ උතුරේදී ඉන්න ජාතිවාදී දෙමළ දේශපාලඥයා. ඒ ජාතිවාදී කියලා කියන්නේ බොහෝ අය මේකත් දැනගන්න. බොහෝ අය දරුවන්ටත් කියලා දෙන්නේ මේ මේ ජාතිවාදියා කියලා කියනවා අපිට. කියන අපි මේ සිංහල ජාතියට යම්කිසි අසාධාරණයක් වෙනකොට ඒකට කතා කරනකොට අපිට ජාතිවාදියා කියලා කියන එක වැරදි. ඒක මහා විලාසිතාවක් හැටියට තමයි මේ වචනේ පාවිච්චි කරන්නේ. ජාතිවාදියා සහ ජාතිවාත්සල්ය කියන දෙකක්. ජාතිවාදී කියලා කියන්නේ තමාගේ ජාතිය උතුම් කියලා වෙනත් ජාතිය පාගනවනා. අන්න ඒක ජාතිවාදය. ජාතිවාත්සල්ය කියන්නේ තමාගේ ජාතියට යම්කිසි අසාධාරණයක් වෙනවා නම් අනුතරක් වෙනවා නම් දිමි හිමියෙන් ගිහිල්ලා ඒක ආරක්ෂා කිරීම තමයි ජාති වාස්සල්ලි කියලා කියන්නේ. එදා ජනිවා නුවර මාර්තු මාසේ එදා වසන්ත කීර්තිවර්ධන මැතිතුමාත් හිටියා අපේ සමාන්තර සයිඩ් ඉවෙන්ට් එකේදී. ඒ මාණිවන්නන් කියන දෙමළ ඩයස්පෝරේ කොටි සමාජිකයා කිව්වා උඹ ජාතිවාදී කියලා මට කිව්වා. You are a war criminal, you are a communalist and you should be chased out of this Geneva conference කියලා මට කිව්වා. මොකද මම අර අපේ අධිකරණයේ ස්වාධීනයි කියලා කිව්වම අපි අපේ අධිකරණයට බයිනකොට මාණිවන්නන් කියන්නේ දෙමළ ඩයස්පෝරේ කොටි ඩයස්පෝරේ ප්‍රබල සමාජිකයෙක්. උඹ යුද අපරාධකාරයෙක් මොකෝන් මෙහාට ආවේ සිස් මේ පොලිසිය මෙහාට එන්න මෙයාව අත්අඩංගුවට ගන්න කිව්වා උඹ ජාතිවාදියෙක් කියලා. මං කිව්වා මං යාට මේ මේ ඒකෙම උත්තර දෙලා කිව්වා මං කොතනම සි දැනගන්නවා 495000 බිම්බෝම් බබ ඉවත් කළේ දෙමළ ජනතාවට ජීවත් වෙන්න සිංහල සොල්දාදුවෝ 8000 ගෙවල් හැදුවා අපි දෙමළ ජනතාවට ජීවත් වෙන්න සිංහල සන්දාදුවේ තමුසේක උළු ගැටයක් දුන්න දෙයකට අපි 495000 බිම්බෝම් ඉවත් කරනකොට තමුසේ දෙමළ මිනිස්සුන්ගේ ගැලුම් කාරය කියන සමුන්නාන්සලා තමුසේ එක ප්ලේන් ටිකක් දුන්නද අපේ සොල්දාදුවන්ට 295000 මිනිස්සු අවතන් කරනකොට තමුසේ එක මේ යෝගට් කෝප්පයක් දුන්න දෙමළ දරුවෙක්ට මගේ ලේ දියලා තියෙනවා මගේ මම දෙමළ මිනිසුන්ට තමුසේක ලේ බුන්දුවක් දියලා තියෙනවා කියලා. අනේකයි මිනිස්සු කියන්නේ අපි කවදාකවත් දෙමළ මිනිස්සු සහ මුස්ලිම් අයට අසාධාරණ කරන එක වල මේ මේ කරන එක වලක් කරන්නේ නැහැ. අසාධාරණ කරලා නැහැ. නමුත් අපේ ජාතියට යම්කිසි සිංහල ජාතියට සහ බුද්ධාගම සහ සිංහලයාට විශේෂයෙන්ම යම්කිසි අසාධාරණ කරනවා නම් අපිට අපේ ජීවිත රටේ ජීවත් වෙන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැත්නම් අපි ඒකට විරුද්ධව දිවිමෙන් ගිල අපේ ජාතිය රැක ගන්නවා. ඒක ජාතිවාදී නෙමෙයි, ඒක ජාති වාස්සල්. ඒතර විග්නේෂන් කියන උතුරට ගිහිල්ලා උතුරේ සිංහලයාට ජීවත් වෙන්න අයිතියක් නැහැ. අන්න ඒක තමයි ජාතිවාදී. උතුරේ සිංහලයාට ජීවත් වෙන්න අයිතියක් නැහැ කියලා කියනවා. ඒ මිනිස්සු ඉපදුනේ කොහෙද? කොළඹ. ගියේ කොහෙද? රෝයල් කොලෙජ් එකට. රෝයල් කොලෙජ් එකට ගිහලා සිංහලස්සම සමග ඉගෙන ගත්තේ. ඊට පස්සේ නීති විද්‍යාලයට ගිහලා සිංහලස්සම සමග නීතිය ඉගෙන ගත්තා. ඊට පස්සේ මැජිස්ට්‍රේට් කෙනෙක් වුණා. ඊට පස්සේ හයි කෝර්ට් ජජ් කෙනෙක් වුණා. ඊට පස්සේ කෝර්ට් ඔෆ් අපීල් එකේ ජජ් කෙනෙක් වුණා. ඊට පස්සේ සුප්‍රීම කෝර්ට් එකේ ජජ් කෙනෙක් වෙලා අවුරුදු 65ක් සිංහලස්ස සමග ජීවත් වෙලා උතුරට කියලා කියනවා සිංහලයාට ජීවත් වෙන්නේ අයිතියක් නැහැ කියලා. එතකොට ඌට ජාතිවාදියා කියලා කියන්න කවුරුත් මේ මේකට ඉස්සෙන්නේ අපේ එකම දේශපාලනඥයා කියනවා දෙමළ තරුණ තරුණයන්ට සිංහල තරුණ තරුණයන් බඳින්න එපා. තම පැහැදිලිව කියනවා. අපිට යාගේ පුතු දෙන්නම බඳලා ඉන්නේ සිංහල කාන්තාව දෙන්නේ. එකෙක් වාසුදේව නානකරේ දුව අනිත් එක නා කවුද? මම දන්නේ නැහැ. ඒ සිංහල කාන්තාවක් තමයි බඳලා ඉන්නේ. මිනිහා අද වෙනකොට යෝජනා 27ක් සම්මත කරගෙන තියෙනවා. බලන්න මොනතරම් ජාතිවාදීද? යෝජනා දැන් බලන්න ඔයගොල්ලෝ ඇහුවත් පුදුමේ එක යෝජනාවක් තමයි 1948 සිට 1948 සිට අද දක්වා මේ පාලනය කරපු සීලම නායකයෝ සිංහල නායකයෝ දෙමළ වාසීන්ව සැලසුම් සාගතයට ලෙස සමූල ඝාතනය කළා. ඒක තමයි පළවෙනි යෝජනාව. දෙවෙනි එක තමයි 1948 සිට අද දක්වා සිටි සීලම දෙමළ කාන්තාවන්ව සැලසුම් සාගත ලෙස වඳභාවයට පත් කළා. පිළිගන්නවද ඒක? පිළිගන්නවද නැහැ. අමූලික බොරු. දැන් මේ අමූලික බොරු කියනකොට අපි ඒකට විරුද්ධව කෑ ගහනකොට සජිත් ප්‍රේමදාස කියනවා නෑ යා කිව්වට කමක් නෑ මොකද ඒක අපි පිළිගන්නේ නෑ කියලා. ඒ මිනිස්සු දන්නේ නෑ අපි පිළිගන්නේ නොගන්න එක නෙමෙයි වැඩේ. රජයක් විසින් නිල වශයෙන් මේක ප්‍රතික්ෂේප කළේ නැත්නම් ඒක යනවා යුනයිටඩ් නේෂන්ස් වලට, ඒක යනවා ජෙනීවා නුවරට, ඒක යනවා සිකියුරිටි කවුන්සිලයට ගිහලා කවදා හරි දවසක රට ෆෙඩරල් වෙනකොට රජය විසින් ප්‍රතික්ෂේප නොකරපු ඒ යෝජනා ඒගොල්ලන්ගේ වාසියට කා ගන්නවා. ඉතින් අපේ මේ මෝඩ හරක්
मिनिस्टर कवदाक तेरी तीरुंकल अपीट तमाइ जातिवाद विघ्नेशन तो विघ्नेशन मेम कला बलया नैत मित्र बलया नैत उदाहरण विघ्नेशन तेम हेट उतरे शीलम बुद्धिपिल विवत्कल दिलपाल किलोचे इधर बुद्धिपिल विवत्कल हमदा कदर विवत्कल किलो अत जनाधिपत मार आंकार वर हर आंकार वर ये नीति अवलंबर आंकार वर अने प्रधानमंत्री उड़ी मुद्र बला रटे एक अभी आ रक्षा करोटे याट ओनोन विद्य नीति दिना कद आंकार वाला मे व्यवस्था संशोधने मित्र पलवीन निर्देश आंकार वरियागे बल अहोसी को प्रधानमंत्री अट पतकल उतरे विघ्नेश दिव्य कदमा समगामी संशोधन पटंगाम यम किसी विषयान पीड़ मध्य नीति आदान पुलवां पला स्वभाव यम किसी विषयान संबंधी नीति आदान पुलवां मध्यम राज्य विषयान पीड़ मध्य नीति आदान नाम मध्यम रजे अनुमति होनी कौन लिस्ट के उदाहरण कटेट सौख्य अध्यापने परसर पुरा वस्तु सौभाग्य संपत् मे कृषिकर्मी मे शिव लक्म समगामी लाइट आई थे उदाहरण कटेट दगर दुस्लिम शरिया नीति के लिए हालती मरमूस निकम मर मह मे अमन नीतिया इतोट शरिया नीति समार मुस्लिम और दुले पल ज्ञान बंदी बंदी अवसर दिन मुस्लिम नट वाले करण और हते हटे ज्ञान बंदी इतने नीति गिनावो नगर प्रधान अमिति मध्यम रजे नवत्न पूर्व मुखद विवाह उपन तीन समागामी लाइस्ट अब नवत्न पूर्व कुमन अभिभूमि गाम नगर एक अभिभूमि अखर पंसिया एलिकरला तटू निवास अदनोणिक नीति अग्नावो अब नवत्न पूर्व मुखद परसर तीन समगामी लाइस्ट इट विघ्नेशन उसे पिल के अध्यापने एक मम एक डिप्लोमा कदा नीति अग्नाव अब नवत्न पूर्व मुखद अध्यापने समगामी लाइस्ट दीपील परिवार मे चाहते तीन इव डोसर करवा महिंद्र राजपक्ष युगे महिंद्र राजपक्ष इकने आंकार प्रधानमंत्री उड़ी दट नीति अग्न परिवार चैत डोसर लेते तीव्र समितिया तीव्र व्याप्य कदन के अपने अनुकूल कुरा वस्तु तीन समगामी लाइस्ट युगते नगरी प्रधान तिरुगुणाम वराय अभी जपान मास्पता सल्ली अंबकर सल्ली रेट दिनवा अपने अनुकूल स्वाभाविक संपत्ति समगामी लाइस्ट ये समगामी लाइस्ट आई अरे आंकार वर अर्हत अभी एक हिताम संवेदी लेस रखगिनी मेघलांग देवी निर्देश तमाइ समगामी लयसु आहोसक समगामी लयसु आहोसकर आंकार वर प्रधानमंत्री अट दत् ओणम विषय संबंधे नीति नमयाक तीनों फला नमय मित्र वैदगात्मतमाइ उतुरेट उड़ी हेतम दहाता उड़ी इन्वा मिलियन असूग दिमल जनता मे आनम नीति अनिवार विनम राज्य कदन किसीम मे बलपैम कपट करट फेडरल संधीय राज्य संधीय राज्य पुलवा ओन विला ओन फला वेंग वेंट इवा मुतर पुलवा मीट वा मम ये संबंध की अन्न मेकतम इतम सरल एक रट अपे मे व्यवस्था संशोधन मेघलो अनिवार्य रट फेडरल अभी दूर दिदास पंचे मे रट विन दिव्य दिव अयटा मे त्रस्वादी काले विश्रम दिवे दाहत दाख आबादित अपे तरण कालिगे मे एक रट रखगण अभी व्यवस्था के अमन अंत अवश्य विधेयट मेक धनवाद नीमना दिव्य हिमें एक वलक्पंटपतिला जाति आरक्षा की अने रटे तीन आरक्षा उगलंगे आरक्ष उगलंगे जाति आरक्षा रखी आरक्षा अपे संपत्ती आरक्षा ऐकतमय अभी जाति आरक्षा कल की अत जाति आरक्षा मुखदेला विशेषमे हमदावन शक्तिमत्व अंदेबा
2009 මේ මාසයේ 19 තමයි ප්‍රභාකරන් මැරුණේ. ඉතින් මේ මාසයේ 19 ප්‍රභාකරන් මරණට පස්සේ මෙතුරුනි අපි මොනවද කළේ? අපේ රජය පසුගිය රජය කළේ ත්‍රස්වාදී නැවත ඉසෝසනක වලක්වන්න තීරණ ගත්තා. වලක්වන්න පියවර ගත්තා. ඒක හොඳට අහගන්න. මොකද අපි හැමදාම කියන එක තමයි ත්‍රස්වාදී නැමැති කොටියාගේ 2009 මේ මාසයේ 19 ත්‍රස්වාදී නැමැති කොටියාගේ අපි විනාශ කළේ වලිගය පමණයි. උගේ ඔළුව තියෙන තාම කැනඩාවේ. ඔගේ අද්දක තියෙන්නේ බ්‍රිතාන්‍යයේ, එහෙම නැත්නම් ජර්මනියේ. ඔගේ මේ පස්ස ගාද්දක තියෙන්නේ තමිල්නාඩුවේ. ඔගේ මයිල් ගස් තියෙන ඔක්කොම යුරෝපේ හැම රටකම. ඒකෙන් තේරෙන්නේ උන් තාම සජීවී. ඒ ඊළ මහජනයක තාම ඒගොල්ලෝ අතහැරලා නැහැ. එහෙමනම් අපි නැවතවරත් රස්සවාදී හිස නොසවන්න අපි පීවර කීපයක් ගත්තා. පළවෙනික තමයි බුද්ධිංශය අපි සම්පූර්ණයෙන්ම ශක්තිමත් කළා. ඒ බුද්ධිංශය තමයි අපි යම්කිසි අන්තරක් වෙනවා නම් ඉස්සෙල්ලා අපි දැනගන්නේ. බුද්ධිංශය ශක්තිමත් කරපු නිසා 2009 ඉඳන් 2014 වෙනකන් තුන් පාරක් රස්සවාදී හිස නොසවන්න හැදුවා. තුන් පාරම අපිට ඒක මර්ධනය කරන්න පුළුවන් උනේ බුද්ධිංශය ශක්තිමත් නිසා. ඉඳ අපි මර්ධනය කළා. අන්තේ ගෝලීය ද්‍රවිඩ සංසදය කියන්නේ ත්‍රස්වාදීන්ට ඍජුවම ග්ලෝබල් ටැමිල් ෆෝරම් කියන්නේ ත්‍රස්වාදීන් ඍජුවම උදව් කරපු අය. අපි ඒක තහනම් කළා. යුනයිටඩ් නේෂන්ස් වල 1373 කියන ප්‍රඥප්තිය යටතේ අපි ඒක තහනම් කළා. උන්ට එන්න දුන්නේ අර රටට. තව ටැමිල් නෙප් කියන එකෙන් තමයි කියන්නේ පුළුවන් තරම් දෙමළ තරුණ තරුණියන්ගේ සිත් සිංහලයා මහ අමනේ කියලා සම්පූර්ණයෙන්ම දූෂ්‍ය කරනවා. ටැමිල් නෙප් එක අපි සම්පූර්ණයෙන්ම තහනම් කළා. මේ වගේ මම කියන්න ඕනේ මේ වගේ විශාල වශයෙන් අපි පියවරගෙන පුළුවන් තරම් අපිට දෙන්න පුළුවන් ඉඩකටම් පුළුවන් තරම් යුදාමුදා අත්පත් කරගත්ත ඒවා අනවශ්‍යව අපි යුද්ධෙන් පස්සේ දුන්නා දෙමළ ජනතාවට. දීලා අපි පුළුවන් තරම් මේ දෙමළ ශිෂ්‍යම දකුණට ගෙනල්ලා අපි ශිෂ්‍යුත් සමග ඉන්ටරැක්ට් කරලා අපි ඒ වගේ පියවර ගොඩක් ගත්තා. අද මේ රජාවට පස්සේ මොනවද ඉස්ලාම් කළේ? ඉස්ලාම් කළේ බුද්ධිංශය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරලා බුද්ධි නිදාණින් දැම්ම හිරේ. ඒ බුද්ධි නිදාණින් අද බුද්ධි නිදාණින් වැඩ කරන්නේ නැහැ. මොකද හිරේ යන නිසා. අද අතටත් ඉන්න සමහර බුද්ධි නිදාණින් හිරේ මේ කවුද මේ සම්මි කරුණාරත්න කර්නල්වරයා හිරේ හිටියා මාස 15ක්. රිමාන්ඩ් බාර හිටියා මාස 15ක්. ඔබතුමාලට කිව්වේ නැහැ නාල ගොඩේ වාචාල්වරයා හිටියා දවස් 45ක් හිරේ. නොකරපු වරදකට එයා මේ බැඳුම් කරගෙන කිව්වයි කියලා. සම්මි කරුණාරත්න හිටියා මාස 15ක්. මොකටද හිටියේ? එබ්නල්ගොඩ මැරුවයි කියලා. එබ්නල්ගොඩ කියන මිනිහා මැරුවයි කියලා මාස 15ක් හිරේ දැම්මා. 262 පීනල් කෝඩ් ඇක්ට් එකේ දඬුවම් සඳහා. ඉතින් ඒ ඇක්ට් එක අනුව මිනිමරුන් චෝදනාවකට කෙනෙක් රිමාන්ඩ් බාරයට ගන්න නම් මිනිහක් තියෙන්න ඕනේ. මරුපේකෙක් ඉන්න ඕනේ. ඇටකටුවරි හම්බෙන්න ඕනේ. දැකපේකෙක් ඉන්න ඕනේ. මේ කිසි දෙයක් නැතුව අර බුද්ධින දානින් සහ ඒ කණ්ඩායම දැම්මා ඉරේ. මොකද සෙයිඩ් දුසින් සහ දෙමළ ඩයස්පොරාව සතුටු කරන්න, බටහිර රටවල් සතුටු කරන්න. ඒත් එහෙම කළාට පස්සේ බුද්ධිංශය අද වැඩ කරන්නේ නැහැ. අපි ඉන්න කාලේ බුද්ධිංශය ශක්තිමත්ව තියෙනකොට තුම්පාරක් හිතවස්වන්න ලැබුවා නම් බුද්ධිංශයක් නැති මේ කාල වෙනකොට මොනතරම් ත්‍රස්වාදියා ත්‍රස්බ ශක්තිමත් වෙලා ඇද්ද ආද වෙනකොට. ඒත් ඒ වගේම අපි දන්නවා ඒ වගේ ශක්තිමත් වෙලා ඇද්ද. ඒකට ඒ වගේ දන්නවා අපි දන්නවා 11600ක් අපිට බාර වුණා. යුද්ධයේදී 11600ක් අපිට බාර වුණා. තව 4000ක් බාර වුණේ නැහැ. එතකොට දැන් මේගොල්ලෝ ටැමිල් නෙට් එකේ සහ ගෝලීය දෙවනි සංසදයේ තිබ්බ තහනම ආපු හැටි ඉවත් කළා. එතකොට මම දැන් මොකද කරන්නේ? ඒ ඔක්කොම ලංකාවට ඇවිල්ලා දැන් පටන් ගන්න ඉවරයි. ලංකාවට ඇවිල්ලා උතුරට ගිහිල්ලා අර 11600 අපි පුනරුත්ථාපන කරපු 11600යි බාරනෝච්චු 4000යි තියෙන සියලුම ඒගොල්ලන්ගේ දත්තයන් දැන් රැස් කරගෙන ඉවරයි. ඩේටාබේස් එකක් හදලා ඉවරයි. එතකොට ඒගොල්ලන්ගේ තාමත් තියෙනවා භූගත underground weapons. එතකොට හෙට වෙන තව පැය 48කින් ඒගොල්ලන්ට පුළුවන් හොඳට ට්‍රේන් වෙච්ච LTT ත්‍රස්වාදියෝ 16000ක් පමණ පැය 48කින් බිහි කරන්න පුළුවන් ශක්තියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ රටේ ආරක්ෂාවට මොකද වෙලා තියෙන්නේ? අන්න ඔක තමයි අපේ රටේ ජාතික ආරක්ෂාවට මේ පාලක විසින් කරලා තියෙන අවදානම සහ අනතුර. ඒ වගේම දෙමළ ඩයස්පෝරාවට මිතුරුන්නේ අද බුරුතු පිටින් දෙනවා ද්විත්ව පුරවැසිකම්. දැන් ඔයගලන් ද්විත්ව පුරවැසිකම් ගත්තනම් කොච්චර අමාරු දේ දාසර ගත්තේ අපේ රජයේ කාලේක නවත්තම් හිටියා. දැන් ද්විත්ව පුරවැසිකම් දැන් ලක්ෂ 3-4කට දුන්නොත් ඔයගොල්ලෝ දන්නවා ජනාධිපතිවරයා පෙරදුනේ ලක්ෂ 2කින් 58000ක් ගත්තා මහින්ද රාජපක්ෂ, 62000ක් ගත්තා මෛත්‍රීපාල සිරිසේන. ඒ කියන්නේ ලක්ෂ 2ක් ගත්තනම් මේ තව මේ මහින්ද රාජපක්ෂ බය දිනනවා. ඒ කියන්නේ ලක්ෂ 2ක් 3ක් තමයි මේ තීරණාත්මක ඡන්ද ටික.
लक्ष्य डयास्पोरा दुनो उसे अपे रटे इधरटे जनाधिपति कौद तीरनेमल डयास्पोरा वार्षिक आदाय डॉलर मिलियन हर सी आई डॉलर मिलियन तुन सी आई तीन सूपर मार्केट तीन पेट्रोल से तीन ह्यूमन स्मग्लिंग करना ड्रग्स स्मग्लिंग करना मिलियन तुन सी या डॉलर मिलियन तुन सी या वसर को उपयोग ये साल मे द्वितीय दमल डयास्पोरा को डयास्पोरा वील्लापे संपत् मिलदी अभी वरा मे 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 विरला संचारक होटल अभी तीन वटना इडम सियाल गण सिंगल आट हिट आने मैं तत्व अद अपेरट पत्ला तत्व मीटवाड़ा मा कथा मित्र हिता उगलांट उदाहरण दिखा दिना गीपार मत मे कथंद्र मतना सभा अद जेनीवा नोड अपट विरुद्ध बगे युद्ध अपराध कला के अपे अवसान अधेरे युद्ध अवसान अधेरे अपे दिमल जनता अनिवार्ते घातने कलाय के मई बोर्वट चोदना पत्र पत्कला ये चोदना पत्र किसीम विभाग तौरव मंगल समर विटकिन देशद्रोही अन्या देशद्रोही देशद्रोही विदेश अगेकर्मी अलगे अमेरिका अपट विरुद्ध गिनापु योजना सामानुग्रह कर्त नमो लोके किसीम नाटक किसीम विदेश तमागे हमदावल युद्धापराध कला के तमागे रटक विरुद्ध तीन योजना कवदाकत जीवित कवधर लोक कवदाकत किसीम अमित वरे सामानुग्रह दिन अपे एकाएक कला अभी युद्ध अपराध कला मित्र विशिना मेरुना अब तीन चार्जकम चोदनातम अभी स्त्री दूषण कल अभी मिनी घातने दिन आधार युद्ध अपराध कराइकल अब कलान्याय में दिमल डयास्पोरा सतुड़ करा बटे रटवा सतुड़ करा इतना अभी विशिना मेरण दाहक मे गिया एक सीट विशिपा बेरगंट दिब अभी अहिंसक दिमलता विशा उदाहरण तुनाख्यान मैं इसलिए देख तुम ट्रैवल्ला मेव तम इतर वदीन उदाहरण और हितागंड पुला मुन तर अपे नव्यू अपे सोलजर्स तमागे जीवित परत्याग कलाद दिमल मीसु बेरगंट दिदास नमे मई मसे दहाट प्रभाकर मरुणे मई मसे कुला प्रभाकर नंदिकडाल कलपोट गेल्ला तुंसी अपमन अहिंसक दिमल जनता वटकर गता इटा विशाल अगल कैपुआ येवल बिंबोम बैतुआ इटा एक मती न पे सोलजर्स अनकोट रिमोट कंट्रोल दुरास्त पालक पुपुर हल्ला पे सोलजर्स खेल काल वल्ट पुपुरवा हरिया इतवा मिला अपुनाद करवा मिला अपुनाद कर बिंबोम वाल तीन प्रभाकर निन्नो तुंसी वटकर इन्नो मिनी पलिया अपुनाद कर मेरे नकलो अब लेसियम पुलवा काल तो प्रहार अदाइल गासा तीन कई इको सिविल पंसिया पंसी मरलदान मरापे मिनी अदी काल तो प्रहार इलाकलो अरे तुनसिय अहिंस व्यसन तुनसिय मेरन निशा अब तुनसिये मतिन गिया मेरन भाव देन देन ककुल अहिमेन भाव देन देन एक अद गी तुनसी अद देशीय गान किन्न रोगले ककुल देख मने तवागे एक ककुल अंत विशिपाक्ति मरुण इतर गीय तुनसी गील तमाइ प्रभाकर तोरा बेरागेन घातने के युद्ध दीन्े मित्र बलांड मई मसी दुला दहा कुटे मई मसे दहन में अभी धनो अनिवा दहाट अभी धनो युद्ध दिन्नो मे दवास मे अवड़ू तिहत्ती युद्ध कर लवास तव तुन आईती दवास हतर आईती दवास पहाती युद्ध जागे विलावका मेवा कैपी कर मोनतरा निर्भीत सिबुल मोनतरा दिबल हितलाइट मित्रे आयट अद मानवा मेवागे अभूत चोदना अपट मोनतरा हिते वायदे वय जेनीवा कौनसिले संबंधी मम और हिटिया और मूद हिटिया अभी मूदे कोटिबोट सटंकलाम कोटिबोट पिपुरराम कोटी तस्वादी तुम हत बोट हतल मेरण तब हतर पत्र मूदर पेन मर विकल पीरण अभी मराई के एक मूद मेदि प्रभाकर न्याय निशा बिस्वाल बेरक् भाव मे सईद हुसैन वे मूद मेद्यपटवंतरा
මරලා මේ මේ මූදපතුල හංගන්න පුළුවන්. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. උඹ ත්‍රස්වාදී රටෙත් වෙපන් එකක් නැති නිසා අපි ලුණුවක් දාලා අරගෙන උඹේ අතපය ගැට ගහලා තිරුගනාමල වරයට ගෙනල්ලා පොලිසියට බාර දෙනවා. ඒ නීති මාර්ගෙන් කටයුතු කරන්න. අපි එහෙම තමයි ත්‍රස්වාදියාගේ පවා මානවක ආරක්ෂා කළේ එහෙමයි අපි. නමුත් මම කියලා තියෙනවා මිතුරුනි ත්‍රස්වාදීන් විසින් අත්අඩංගුවට ගත්ත අපේ සොල්දාදුව ගේන්න. එලිෆන්ට් පාස් කිලිනොච්චි මොළතිය යාපනය වගේ කඳුළු වලට ගහලා ඒක අත්පත් කරගත්ත පස්සේ උන් 25ක් 30ක් අපේ සොල්ජර්ස් ආරංගනවා පණ පිටින්. ඊට පස්සේ දවස් 3-4කට පස්සේ අපිට කියනවා රතුකුරු සමුදාය සමග එන්න කියලා ඒගොල්ලෝ බාර ගන්න. ඉතින් මම කියලා දෙනවා මගේ නැවේ ගිහිල්ලා රතු රෙඩ් ක්‍රොස් එකේ ජීප් එකේ ඒගොල්ලන්ගේ අඩවියට ගිහිල්ලා ඒ බාර අරගෙන මං ගෑනලා තියෙනවා 3-4 පාරක්. මගේ නැවේ දාගෙන එනකොට මම බෙඩ් ෂීට් එක හරවලා ගලවලා බලනකොට මම මොනවද දකින්නේ? යපේ අත්නුගට සෝල්ජර්ස්ලා සීල්ලාගේ මෑස් ගලවලා දිව ඇදලා කපලා රහසඟ කපලා මේ ඇඟිලි කපලා ලේ අරගෙන සම්පූර්ණයෙන්ම මරලා මේ වද දීලා දසවද දීලා මැරිච්ච මලමිනිය තමයි මම අරන් ඇවිල්ලා තියෙන්නේ. අන්න අපි ත්‍රස්තවාදයාගේ පවා මානවිකම් ආරක්ෂා කළේ මේමයි. මෙන්න කොටි අපේ මානවිකම් ආරක්ෂා කළේ මේමයි. මේකල අපිට තමයි විරුද්ධව යුදාපරාධ යෝජනා කරලා තියෙන්නේ. ඒ යෝජනා තමයි මේ දේශද්‍රෝහි විදේශ අපතේ ගෙල්ලා අගේ කරමින් පිළිඅරගෙන අපිට විරුද්ධව තියෙන ජෙනීවා යෝජනාවට සමානුග්‍රහකත්වයක් දෙන්නේ. අනෝක තමයි මිතුරුනේ අද තියෙන තත්ත්වය. ඉතින් මීට වඩා මට කතා කරන්න පුළුවන්. නමුත් අද වෙලා වැඩි කියලා තියෙන බෝ විඩාපත් වෙලා තියෙනවා. ඉතින් මම කිව්ව ඔයගලන්ට කොහොමද මෙතුමා කිව්වා ආර්ථික අතින් රට අගාධයට වැටලා තියෙන කොහොමද? මම කිව්වා ඔයගලන්ට කොහොමද රට බෙදෙන්නේ? අවුරුදු 2530 අපි ආත්ම ගෞරවයක් ඇතුව හිටපු ජාතියක් අපි කොහොම මේ රට බෙදින්න නිසා රණවිරුවව කොහොමද පාවල් දෙන්නේ? එහෙනම් මේක අපි අනිවාර්යෙන්ම වළක්විය යුතුයි, නවත්විය යුතුයි. ඒකට තමයි අපි ගෝලීය සංසදය කියලා හදලා, ඔයගොල්ලෝ දන්නවා ගෝලීය ද්‍රව්‍ය සංසදය ඉතාම ශක්තිමත්. ඒගොල්ලන්ට ඉතා විශාල ධන සම්භාරයක් තියෙනවා. මම කිව්වා වගේ මිලියන 300ක් හම්බ වෙනවා වසරකට. ඒගොල්ලන්ට ඉතා විශාල බලපෑමක් ගන්න පුළුවන්. අපිටත් ඉතාලිය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඊශ්‍රායලය, ජපානය, ඩුබායි රටේ මේ හැමෝම ඉන්න සිංහලෝ එකතු කරලා අපි හදනවා දැන් ගෝලීය සංසදේ. ඒකේ මම දැන් යුරෝපයේ සභාපතිත්වයට වැඩ කරනවා වසන්ත කීර්තිරත්නම් මැතිතුමා. එතුමාට මගේ ප්‍රණාමය. මම හිමි කරනවා කරුණාකර අත්පුලසන් ආදර දෙන්න එතුමාට. ඒ මොකද එතුමාගේ පුද්ගලික අනුග්‍රහයෙන් තමයි අපි මාර්තු මාසෙත් ආවේ ජෙනීවානුන සහ ජූනි මාසෙත් ජිනවානුවට ඇවිල්ලා මේ දියක් මේ සහ විශාල වැඩ කොටසක් අපිට කරන්න පුළුවන් උනේ එතුමාගේ ඒ පුද්ගලික අනුග්‍රහය. එතුමාට කෙරෙහි අපි සම්පූර්ණ විශ්වාසය තියෙනවා. මෙතන එතුමාට සම්පත් තියෙනවා, එතුමාට ශක්තිය තියෙනවා, සංවිධානක සංවිධාත්මක මේ හැකියාව තියෙනවා. ඉතින් අපිට අපිද අපි වගකිය යුතු පුද්ගලයා කට අපි එතුමා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තියෙනවා. ඔබතුමන්ලා ඒ විශ්වාසය තියාගෙන පුළුවන් තරමක් අපිට මේ මිලානෝ නගරේ ඉන්නවනේ ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න මිත්‍රෝනි, අපිට මුළු ලෝකෙම අපිට 50,000ක් ගත්තොත් එම් අපේ සංවිධානයේට හිතන්න 50,000ක් ගත්තොත් ඕගලඟ 50,000 එක්කෙනෙක්ගේ 10ක්කට වඩා ඉන්නවා ඥාතින් කොළඹනේ අපේ ලංකාවේ. ඒක 10ක් කියලා ගමු. ඒක 50,000ක් ඉන්නවනේ අපේ ගෝලීය සංසදයේට. 10ක් ගත්තොත් 1,05,000ක බ්ලොක් කෝට් එකක් අපිට තියෙනවා ලංකාවේ. ඒතර ඕනම රජයකට අපිට බලපෑම් කරන්න පුළුවන්. ඉදිරියට එන ඕනම රජයක් මේ වගේ බලු වැඩ කරනවා නම්, නැත්නම් මේ වගේ අමන වැඩ කරනවා නම්, දේශද්‍රෝහී වැඩ කරනවා නම් ඒක කරන්න එපයි කියලා ශක්තියක් අපිට තියෙනවා. මේක තමයි මේ ගෝලීය සංසදයේ තියෙන ක්‍රමය. අන්තිම ගුණා එක යුරෝ එකක් දෙනවා නම් යුරෝ 50,000ක් අපිට හම්බ වෙනවා මාසෙකට. මොනතරම් දෙයක් කරන්න පුළුවන්. අද මේ NGOs 10කින් මේගොල්ලෝ එනවා LTT එක මේ බලුගිස්තානයේ, ලයිබීරියාවේ, මොරොක්කෝයේ තියෙන NGOs වලට ඩොලර් 500 ඩොලර් 1000 දීලා තමයි අරගෙන ආවිල්ලා තමයි අර තත්පර 90 කතා ගන්න. අපිට ඒ වගේ මුදල් නැහැ NGOs ගන්න. අපිට තියෙන එකයි මේ තත්පර 90න් තමයි අපි මේ දේවල් ගොඩක් කළේ එක අයිටම් එකකින්. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා අපිට ශක්තිය අවශ්‍යයි. මුදල් අවශ්‍ය නැති වුණත්, මුදල් නැති වුණත් අපිට ඕගලන්ගේ සමාජිකත්වයේ තියෙනවා නම් ඇත්ත වශයෙන්ම මේක ලොකු ශක්තියක් වෙනවා අපිට.